කොළඹ වරායට ඈතින් වූ නැවක ඇති වූ සිද්ධියකට අදාළව වෙරළට ගොඩගසන ලද යම් යම් ද්‍රව්‍ය පුද්ගලයන් විශාල වශයෙන් පැමිණ එකතු කිරීම ඊයේ වාර්තා වුණා. විශේෂයෙන්ම පමුණුගම දුංගාල පිටිය මීගමුව කොච්චිකඩේ පොලිස් වසමාශ්‍රිත වෙරළ තීරේ මෙම කටයුතු බහුලව දක්නට ලැබුණු අතර ඒ සම්බන්ධ වීඩියෝ පටද දක්නට ලැබුණා. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාවල විවිධ පුවත් නිර්මාණය වුණා. ඊයේ දිනේදී සමාජ මාධ්‍ය ජාලා මගින් විවිධ වීඩියෝ පට ප්‍රදර්ශනය කරනු ලැබුවා. විශේෂයෙන්ම මේ සම්බන්ධව පොලිසිය වෙත තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ අදාළ පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. මේ එක් පැත්තකින් ඊයේ වෙරළට එක් රැස් වූ පුද්ගලයින් නිරෝධායන රීති උල්ලංඝනය කර තිබෙනවා. ඊයේ සංචාරන සීමාවන් ක්‍රියාත්මක වූ දිනයක්. අනෙක් පැත්තෙන් මෙම එකතු කරන ලද යම් යම් භාණ්ඩ නැවෙන් ඉවත ලන හෝ ඉවත දමන ලද කොටස් මනුෂ්‍ය ශරීරයට අහිතකර තත්ත්වයක් ඇතිවීම මනුෂ්‍ය ශරීරයට අහිතකර විය හැකි බවට යම් විශේෂඥයින් මත පළ කර තිබෙනවා. ඒ අනුව එක් පැත්තකින් නිරෝධායන රීති උල්ලංඝනය කර තිබෙනවා. අනෙක් පැත්තෙන් මනුෂ්‍ය ශරීරයට හෝ යම්මාකාරයක සෞඛ්‍යමය ආරක්ෂණ ක්‍රියාවලියකට පටහැනි ක්‍රියාවක් මේ පුද්ගලයින් මේ භාණ්ඩ එකතු කිරීමෙන් සිදු කර තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඊයේ දුංගාල්පිටිය පොලිසිය මගින් එම එකතු කරන ලද ද්‍රව්‍ය ප්‍රවාහනය ක්‍රමයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් ලොරියක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊට අමතරව පමුණුගම් පොලිස් ස්ථානයේ මගින් තවත් පුද්ගලයින් තිදෙනෙකුත් කොච්චිකඩේ පොලිස් ස්ථානයේ මගින් තවත් පුද්ගලයින් තිදෙනෙකුත් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙක් ඊයේ දින අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිතයි. මෙම වීඩියෝ පට උපයෝග කරගනිමින් මෙම ක්‍රියාවලට සහභාගී වූ පුද්ගලයින් සහ අද දිනත් දැවැන්ත මෙහෙයුම් 4ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඔවුන් අත්අඩංගුවටගෙන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. වෙරළ තීරයේ වෙත යාමෙන් වළකින්න, එම භාණ්ඩ එකතු කිරීමෙන් වළකින්න, ඒවා මනුෂ්‍ය ශරීරයට අහිතකර විය හැකි, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාවලියට පටහැනි විය හැකි. ඒ නිසා නිවසේම රැඳී සිටින්න එවැනි ක්‍රියා සිදු කළහොත් එය අත්අඩංගුවට ගැනීමට සිදුවේ. Breaking.lk